වන්දුකේන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සීමිත පන්දුවාර තරගවල හොඳටම පන්දු යවපු පන්දු යවන්න කිව්වොත් නිවැරදි. හැබැයි වනිදු කියන්නේ පන්දු යවන්නෙක් විතරක්ද? ශ්‍රී ලංකා කණ්ඩායම වනිදුගෙන් වැඩගන්නේ පන්දු යවන්නෙක් විදියට විතරක් නම් ඒක හරි අපරාධයක්. හැබැයි ගොඩක් අවස්ථාවල වනිදුගෙන් පන්දු යවන්නෙක් විදියට වැඩගන්න විදියක් තමයි අපි දැක්කේ. වනිදු ප්‍රතිකරුවෙක් විදියට සාර්ථක වෙන දවසට තරගයක් වෙනස් කරන්න පුළුවන් මට්ටමේ ප්‍රතිකරුවෙක් වුණත් තාමත් ප්‍රතිකරණ ලයිස්තුවේ අංක 5 තමයි වනිදු ආපු ඉහළම තැන. ඒක ඉනිමක ඒනිමේ ලකුණු 54ක් ගන්න වනිදු සමත් වෙනවා. හැබැයි අංක 7-8 තැන්වල තමයි වනිදු වැඩි හරියක්ම පිටියට ඇවිත් තියෙන්නේ. ඒ තැන්වල ඇවිල්ලා වනිදුට දැනෙන විදිහ වැඩක් කරන්න පුළුවන්ද කියන එක තමයි ගැටලුව. T20 තරඟවල බැලුවත් එහෙම තමයි වාර්තා වෙන්නේ. අංක 5 තමයි වනිදු ආපු ඉහළම තැන. ඒනිම 4ක ඉන්න අවස්ථා 4ක වනිදුගේ ප්‍රතිකරණ සාමාන්‍ය 34ක් ප්‍රහාරක වේගය 144ක්. හැබැයි වනිදු වැඩිපුරම පිටියට ඇවිත් තියෙන්නේ අංක 7 සහ 8 ප්‍රතිකරණ ස්ථානවල. ඒ තැන්වල වනිදුගේ ප්‍රතිකරණ සාමාන්‍ය 14කටත් අඩුයි. ජාත්‍යන්තර තරඟ විචාරකයන් වනිදු අංක 3 ප්‍රතිකරුවා විදිහට අත්දැක බලන ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තියෙනවා කියලා කියද්දී වනිදුගේ පසුගිය තරඟ වාර්තා බලද්දී මුල්පෙලේ ප්‍රතිකරුවෙක් විදිහට එන එක වාසිදායකයි කියලා පෙන්නලා තියෙද්දී වනිදු පසුපෙළ සෙල්ලම් කරන එක හරි අපරාධයක්. LPL තරඟාවලියේ කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දෙන වනිදු තමන් ප්‍රතිකරණ ලයිස්තුවේ උසස් වීමක් අරගෙන ඇවිත් අංක 3 ප්‍රතිකරුව විදිහට ජැෆ්නා කණ්ඩායමට එරෙහිව ලකුණු 52කුත් ගාලු කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී ලකුණු 64කුත් ලබා ගන්න සමත් වීම එක්ක දැන්වත් අපේ ජාතික කණ්ඩායමේ තීරණ ගන්න අයට වනිදු කියන ප්‍රතිකරුවගේ අගේ දැනෙනවා නම් ගොඩක් හොඳයි. අවසන් පන්දුවාර කිහිපයේ ඇවිල්ලා වේගෙන් ලකුණු ගන්න උත්සාහ කරලා කඩුල්ල විසි කරනවට වඩා වැඩි දෙයක් වගකීමක් දුන්නට පස්සේ වනිදු කරනවා කියන දේ වනිදුට LPL තරගාවලියේ ඉස්සරහ තරගවලත් පෙන්වන්න පුළුවන් වුණොත් අපේ ජාතික කණ්ඩායමේ ප්‍රතිකරුවෙක් විදිහට වනිදු වැඩ පෙන්වන විදිය ඉස්සරහටත් දකින්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තේ ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.